ජයා සාමාන්‍යයෙන් සාප්පුවෙන් පිටවන්නේ 4 පමණ වුවද නිලංකා මදක් වේලාසනින් කාර්යාලයෙන් පිටවේ. හවස 5:00න් පසු විශේෂ අමුත්‍යෙක්ගේ දුරකථන ඇමතුමක් කොළඹ ෆැෂන් ආයතනයේ නොවන නිසා නිලංකා 5:00 පමණ වෙද්දී කාර්යාලයෙන් පිටවේ. මම යන්නම් මැඩම්. හා පරිස්සමෙන් යන්න. බොයෆ්‍රෙන්ඩ් හන්දියේ බලාගෙනත් ඇතිනි. රණතුංග මහත්මිය කිවි සිනාසියේ ඡායද නිලංකා දෙස බලා සිනාසුනාය. ඒ සමගම ගේ දැස් අසංගගේ කාමරයටද කරකවෙනි. අනේ මේ තනිකම මට හොඳයි මැඩම්. ඡායගේ දිනෙත් බිමට බර විය. ආදරේ දුක බව ඇත්තේ. එහෙත් ඊට හදවත කොතරම් ලෝභද. මම යන්නම් කෙල්ලේ. හෙට කෑම ගේන්න එපා උදේට හොඳේ. අම්මා කට්ලට් හදනවා කිව්වා. මං උඹටත් එක්ක ගේන්නම්. ඡායා දිනෙතින් යමක් කීවාය. මිතුරෝ ඒ තේරුම් ගත්තාය. හරි හරි එයාටත් එක්ක තමයි ගේන්නේ. එහෙම නැතු උඹ කනවෑ. සේවකන් සියලුම සේවිකාවන් සඳහා ලබා දී ඇත්තේ එකම නිල ඇඳුමක් නිසා සාප්පුවේ කෙනෙක්ව කොහේදී දැක්කද වහා අඳුනාගත හැක. හතර ඕෆ් වෙන කෙනා වෙලාසන ඕෆ් වෙලා මෙතන මොනාද කරන්නේ? පෙම්මතා එනතුරු බලා ඉන්නව විය නොහැක. සමන්ති විවාහ වූයේ මේ මෑතකදීය. බස් රථ දෙක තුනක් ආවද නිලංකා නොගී නිකමටේ. එකවරම වැල්ලවත්ත දෙසින් ආවේ මෙරුවන් පැහැති කාරයකි. නිලංකාට ඒ වාහනේ දකිද්දී පුදුම සිතුනේ. හර්ෂණී මිස්ගේ කාර එක. නිලංකා එහෙට මෙහෙට වී අවධානයෙන් බැලුවාය. ඇතුළුන්නේ හර්ෂණී බව ඇයට දැන් පැහැදිලිය. ඊටත් පසු සමන්ති ගොස් හර්ෂණීගේ වාහනට කොට වූවාය. පසු ඒ කොල්ලොපිටිය දෙසට ධාවනීය. නිලංකාට කිසිවක් සිතාගන්නට බැරි වේ. හර්ෂණී මිස් මොකටද සමන්තිව හම්බ වෙන්නේ? දෙන්න සෙට් වෙලා හම්බ වුණේ. ඒකනේ සමන්ති බලන් හිටියේ. නිලංකා බස් නැවතුමට වී සිටියේ පුදුමේනි. මොකද්ද මේ වෙන්නේ? මොනා වුණත් හොඳ දෙයක් නම් වෙන්න බෑ. නිලංකට සීවී අසංකවත් ඡායාවත්ය. දැන් ආයෙම සාප්පුවට යන්න බෑ. ගිහින් සර්ට කතා කරනවා. ඒත් එහෙමත් නෑ. හදිසි යමස් සීවී නිලංකා අසලෝ දුර්ගතන කුටියකට ගොස් අසංකගේ ජංගම දුර්ගතනට ඇමතුමක් ගත්තාය. සර් මං නිලංකා. ඇයි නිලංකා? කෑ ගහන්න එපා සර්. සර් දැම්මම හර්ෂණී මිස්ටර් කෝල් එකක් කරන් නිකන් අහන්න කොහෙද ඉන්නේ මොනාද කරන්නේ කියලා. නිකන් අහන විදිහට අහන්න. මං පස්සේ සර්ට ගන්නම්. අසංකට පුදුම සිතුනි. නිලංකා තමාට ඡායටත් පුදුමාකාර ලෙස ආදරේ බව අසංක දැනි. ඔහු ජංගම දුර්ගතනයගෙන හර්ෂණීගේ අංකයට ඇමතුමක් ගත්තාය. හෂි මම ආසංකයි. හර්ෂණී කතා කරන්නේ තරම කලබලකින් බව ඔහුට පැහැදිලිය. කොහෙද හෂි ඉන්නේ? මං මේ නුගේ ගොඩ ඉන්නේ. නුගේ ගොඩ කොහෙද? මේ ෆුඩ් සිටි එකේ අසංකය ඇයි? නෑ නෑ මං පස්සේ ගන්නම්. අසංකට පුදුමේ. ඔහු ඒ නිලංකාගේ යලි ඇමතුමක් එනතුරු උන්නේය. ගත්තද ස? ඔව් නිලංකා. කොහෙද ඉන්නවා කිව්වේ? නුගේගොඩ ෆුඩ් සිටි එකේ. නිලංකා සිනාසුනායි. ඇයි නිලංකා? නිලංකා එදුරු සියල්ල අසංකට කීවාය. සමන්ති එක්ක? ඔව් මට පුදුම හිතුණා. හෂි මොකටද? මටත් හිතාගන්න බැරි ඒකයි. මේදී හර්ෂණී මිස් ළඟක් වෙනකන් අපි දිහාවත් බලපු කෙනෙක් නෙමෙයිනේ. නිලංකා දැන් ගෙදර යන්නකෝ. අපි උදේට බලමු. හොඳයි සර්. ඒත් කලබල වෙන්න එපා. අසංග සෑහෙන වෙලාවක් සිටවද ඔහුට කිසිවක් හිතාගන්නට නොහැකි විය. මායි ඡායා ගැන මොනවාරි සමන්ති දැනගෙන වුණාද? කොහොමටත් හර්ෂණී දැන් අමුතුයේ. ඒ ඇගේ චරිත ස්වභාවය නොවේ. කුමක්කෝ යම් අරමුණක් නැත්නම් ඒ තමා වෙනින් මේ තරම් වෙනස් නොවන බව අසංක දනී. ඡායා කාර්යාලයෙන් පිටවේ රාත්‍රී 7:10 පමණය. හෙට දින උදේ කළ යුතු වැඩපවා ඇය හැන්දෑවේ කර තබා යයි. එවිට උදේට ආ විට හිත නිදහස්ය. සේවයට ආදර සිටි ඡායා වැඩ කළේ එහෙමය. ඇය කාර්යාලයෙන් පිටවන්නට ප්‍රථම අසංකත් රණතුංග මහත්මියත් පිටවේ. යද්දී ඡායට යමක් කිව යුතු තිබුණද අසංකට ඊට අවස්ථාවක් තිබුණේ නැත. ඔහු යන්නට යද්දී බලාගිය බැල්ම ඡායා මොහොතකට වටහා ගත්තාය. මේ බැදීමේ හැම බැල්මම ඇය හොඳින් තේරුම්ගෙන උන්නාය. ඡායා ලක්සල අසල බස් නැවතුමට පැමිණි එතන රැඳී උන්නේ ඒ නිසාය. ඔහු මැඩම්ම දමා යලි එන බව ඇය දනි. අසංක ආයේ පැය භාගයකට පමණ පසුය. ඡායා ඔහුගේ වාහනයට කොඩු වී වටපිට බලාය. දැන් පෙරටත් වඩා පරිස්සම් විය යුතුය. කවුරු එන කලද බබා බලන් හිටියේ? අසංක වාහනේ හයි ලෙවල් පාරට දමමින් ඇසුවේ. මං වෙන කවුරු එන කල බලන් ඉන්නද? ඒ හඬ දුකය. පපුව ඇතුළාන්තෙන් කැළතී එන බවක් ඇසේ. මං එනවා කියලා කිව්වේ නෑනේ. ඔහු ඇසුවේ. එහෙනම් ආවේ? ඒවර සිරුවේ ඔහුය. මං බැලුවත් තේරෙනවද? බැලුවත් ඇති. ඡායා කළුවරේ ඔහුගේ අත අල්ලාගෙන කීවාය. ගියර් දාන ඕනු නම් අත ගන්න. ඇයි කිව්වේ ඒ අත ඉමිමිනි. මේ දවස් ටික අත අල්ලාගෙන ඉන්නවනේ. මට නැති වෙන අතනේ. ඇඬුනේ නැත. එහෙත් පපුව පුරුල් වීගෙන යයි. එහෙම වෙන්නේ නැහැ බබා. කොහොමත් වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? මං එහෙම වෙන්න දෙන්නේ නැහැ.
අනේ ප්‍රශ්න නම් ඇති කරන්න එපා. ටික දවසක් ඉවසමු. ඉවසන්නම් ජීවිත කාලෙම හරි. ඒත් ඇයි? ඔයා වෙන කෙනෙකුට අයිති වෙනවා බලන් ඉන්න බෑ. මටත් බෑ. අසංක කිව්වේ ඇගේ මුහුණ අතගායේ. බබා නිලංකාවස කතා කළාද? මට කිව්වා සමන්ති ගැන නේද? ඔව් මොනාද හිතන්නේ? හිතාගන්න බෑ. නිකන්ද දන්නේ. නිකන් වෙන්න බෑ. ඡායා සෑහෙන කල්පනා කළාය. මං දිගටම බෝධි පූජාව තියනවා. මොනවා හරි වෙයි. ඔව් මොනවා හරි වෙයි. මේ දවස්වල මස් එහෙම කන්න එපා හොඳේ. මාළු කෑල්ලක්වත් නොකා ඉන්නම්. මන්නම් එළවලු විතරයි කන්නේ අද ඉඳලා. ඡායා කිවි හුල්ලාමිනි. ඡායාට එක දිගටම හීල්ලෙයි. ඔහුගේ අත අල්ලාගෙන සිටිද්දී සීවෙන්නේ නුවරළියේ ගෙව් දවස් දෙකේ. ඒ මතකයේ සීවීමෙන් උපන් උණුසුම් හැඟීමෙන්ම ඡායා ඔහුගේ අත තුන් හතර වතාවක් සිපගත්තාය. ඇයි බබා? ඒ තොල් සංගලයේ අසාමාන්‍ය රසනේ සීතල පිටි අතලට දැනෙද්දී අසංක ඇස්සුවේ. සීතලේ හිටපෙටි මතක් වුණා. ඔහුගේ දෑස් ඇවැත යොමුයේ දුක්බරවේ. ඒවා කඩා වැටෙන්නට ලං වූ තාරකාවැනි. අසංක ඇය කතා කරන්නේ ඔහුගේ අතැඟිලි සමග මොකද්දෝ සෙල්ලමක් කරමිනි. අපිට වෙන් වෙන්න මූනොත්? එහෙම වෙන්නේ නැහැ බබා. මම හරි බස්සේ නිකමට හිතමු. වෙන් වෙන්න මූනා කියලා. වෙන්නේ නැහැ බබා. ඔහු යලිත් කීවේ. එහෙම හිතන්නේ කෙලසකද? පපුවම දෙවිගිනියයි. චුට්ටකට හිතන්නේ. එහෙම වුණොත් අපි සතියක් විතර කොහේ හරි ඈතක ගිහින් ඉමු. ගොඩාක් ඈත. එවන්නකට පිළිතුරු දෙන්නට ඔහුට සිත් නොදෙයි. යන්ද? නැත. ඔහු කතා නැත. කියන්නකෝ. අර අපි හිටපු දැන වුණත් කමක් නැහැ. ආයෙත් එහෙ යන්නේ බැඳලම තමා. නැතුව බෑ. ඡායා දිනෙත් ලොකු කරගත්තාය. බැඳලා? මේ මාව නැතුව පපුව එල්ලියගෙන යයි. ඡායා ඔහුගේ අත එහෙමම පපුවට තබා ගත්තාය. මට ඊට වඩා දකින්න පුළුවන් හීනයක් දෙන්න අසංක. එයාට දුකය, අසරණය, භයෝදේ, ජීවිතය සියල්ල අහිමි වන්නට යන දුප්පත් කෙල්ලෙකුගේ අහිංසක ආත්මේ ඒ වචන තුල විය. මං බොරු කරන්න දන්නේ නැහැ බබා. මං දන්නවා. මොන දේ වුණත් මාව දාලා යන්නේ නැහැ නේද? ඡායා සිනාසුණේ කඳුළු අතරිනි. එහෙම සිනා යද්දී ලස්සනේ. ඒත් කිතරම් දුකද? වෙලාවකට හිතෙනවා මොනවත් හිතන්නේ නැතුව ඉන්න. කවුරු හිටියත් කවුරු ආවත් මට ඔයාව නැති ඉන්නේ නැහැ නේද කියලා හිතාගෙන හිත තද කරගෙන ඉන්නවා. ටික දවසක් එහෙමම ඉන්න බැරිද බබා? පුළුවන් වෙයි. ඡායා ඇස්පියාට පිස්දා ගත්තාය. සෑහෙන දුරක් යනතෙක් ඇය කතා කළේ නැත. ඇය ආසනේ පැත්තකට හැරි ඔහු දෙසම බලාගෙන උන්නයි. ඊට පස් සුන්දරව සිනාසුණයි. අසංක එහෙම හිතන්නේ කොහොමද නේද? අසංක ඇය දෙස බැලුවේ පුදුමේනි. කෙල්ල කිව්වේ ඇය සිත සිතා වුන් කතාවක කෙලවර කොන බව ඔහුට හැඟුණි. මොකද්ද බබා? අපි වෙන් වෙයි කියලා නේද? එයාට පුළුවන් ද අපිව වෙන් කරන්න? අසංකයේ සුරත පිරිමැද්දී ඔහුගේ පිරිමිසිත ඇතුළාන්තයට දැන්නේ අසරණකමේ සීමාවක් නැත. ගොඩක් හිතන්නපා. අපිට මොනවත් වෙන්නේ නැහැ. ගෙදර ගිහින් මාත් බත් කටක් කන්නම්. කනවා නේද? ඡායාසුයි ආදරේනි. කන්නම්. මේ පාර පඩියෙන් චූටි බඩුවක් ගන්න ඉන්නේ. මොකද්ද බබා? චූටි ෆෝන් එකක්. මොනවටත් නෙමෙයි. කනකොට කෑවද කියලා බලන්න. මම එකක් අරන් දෙන්න. මං ගන්න. ඔහුගෙන් යමක් අහන්නට උදේ සිට ඇය සිතාගෙන උන්නාය. ඒත් ඒ අසන්නට ඇත්තටම ඇයට බය. එයාට කාටද? හර්ෂණී මිස්ට? ඉතින් නෑ වුණ නෑ. අහන්න බබා. ඔහු සැරෙන් කීවේ. ඇය දිනෙත් පමණක් ඔසව බැලුවයි. චුට්ටක් හරි ආදරය කළා අද ඉස්සර මං කියන්නේ. අසංක කතානුකර ටික දුරක් ගියේ. කලානේ චුට්ටක්. හිතනවද බබා? එහෙම හිතන්නේ නෑ. ඉතින් මං ආදරය කියන්නේ මොකද්ද කියලාවත් දැනන් උන්නේ නෑ. එහෙම කියද්දී හදවත ඇතුළාන්තෙන් කොතරම් සතුටක් විඳිනවද? ඒට පිළිතුරු දුන්නේ ඔහුගේ ඇස්සේ වචන නොවේ. එයා ආදරේ ඇති. එයා මොනවද බබා ආදරේ ගැන දන්නේ? ඡායා නිහිරව ඒ වදන් රසවින්දායි. මිතුවත් ජීවිතයේ පොදි මෙදක සියල්ල තවත් ලෝභකමකින් ඇය පපුවට තුරුල් කර ගත්තාය.